සාරංගගේ බිඳුන විවාහය ගැන කියලා දිනක්ෂිටත් සාරංගටත් ඉවරයක් නැතිව චෝදනා නගන බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඊළඟ ගොදුර කරගෙන ඉන්නේ ශලිනි තාරකාව. දිනක්ෂ සහ සාරංගගේ ළඟම යෙහෙලියක් වුණු ශලිනිව මේ කතාවට පටලන පිරිස ශලිනි සාරංගගේ ඊළඟ ඉලක්කය බව කියමින් නොයෙක් අපහාස කරමින් ඉන්නවා. කොටින්ම සාරංග දිනක්ෂ එක්ක ඉන්න ෆොටෝ එකක් Facebook එකට දැම්මත් ඒකට අනවශ්‍ය කමෙන්ට් කරන බලකායට ශලිනි කමෙන්ට් එකකින්ම උත්තර දීලා තිබුණේ මේ විදිහට. අනේ ඉතින් මේකේ පරණ කුණු අවුස්සගෙන නටන්න හදන අයියලා මල්ලිලා අක්කලා නංගිලා හැමෝටම පොදුවේ කියන්න හිතුවා. මොකද ඔය කියන හැම එකක්ම අපි හිනා වෙවි කියවනවා. ඔයාලා පුපුර පුපුර අපිට ආදල් දෙනවා. සාරංග දිනක්ෂි පැත්තකින් තියලා මාවත් දසුන්වත් සම්බන්ධ කරන්න වැළලෙන්න හදන සෙට් එකට තමයි මේක. ඔව් මොකක් හරි හේතුවක් හින්දා ඒකෙනා මැරුණා. ඒ මං හින්දද වෙන කාරණයක් නිසාද අසියෙන් හිටපු නිසාද කියන්න ඒ පුද්ගලයා රෙන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. වැඩිහිටියෙක් තමන්ගේ ජීවිතයට හානි කර ගැනීමට බාහිර කිසි කෙනෙක්ට දොස් කියන්නත් බෑ. ඔය වචනකින්වත් වැරද්දක් නොකළා ඒ කියන විදිහට මම මිනිමරුවෙක් නම් මට මේ විදිහට නිදැල්ල ඉන්නත් බෑ. ගෑනු කීප දෙනෙක් අසරණ කළහම ස්වභාව ධර්මයෙන්ම දඩුවන් ලැබෙනවා. ඒ වගේම ගෑනු දෙතුන් දෙනා ආශ්‍රය කරන පිරිමි මේ කතාවේදී ඒ පුද්ගලයා සාධාරණීකරණය කළත් උඩ ඉන්න දෙවියෝ ඒවට පිළිතුරු දීලා තියෙනවා. මේ සිද්ධිය වෙලා අවුරුදු 3ක් ගෙවිලත් මම එතනින් ගොඩාවට එතනින් ගොඩ එන්න බැරුව එලිලා ඉන්න සමහරු ගැන හරිම දුකයි. මොකද එදත් ඔයාලමට අපහාස කළා. හැබැයි මං ඒවට වැටෙන්නේ නැතුව ඉදිරියටම ආවා. අද මාව රිද්දවන්න කියලා පාවිච්චි කරන ඒ කාරණාව සත්‍ය දන්න මට විහිළුවක් විතරයි. මොකද බිමට වැටුණු මම මේ අවුරුදු 3 ඇතුළත ගොඩක් දේවල් ගොඩ නගා ගත්තා. ආයි වටන්න බැරි වෙන්න. හැබැයි ඔයාලා මොනවද කරගත්තේ? එදා මට වුණු දේ හෙට ඔයාලට ළඟම කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් නපුංසක ආත්මවලින් මිදෙන්න බැරි හැමෝටම අදහන දෙවි පිහිටයි ලෙස එහි සටහන් කර තිබුණා. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.